දෙදස් දෙකේ අවුරුද්දේ එක්තරා දවසක කළුතර පුරහලේ එක්තරා උත්සවයක් තිබුණා. මේ උත්සවයට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබුණා. මේ උත්සවයේ සංගීතයට සම්බන්ධ බොහොම චමත්කාරජනක උත්සවයක්. උත්සවයේ අරමුණ තමයි ප්‍රවීණ සංගීතවේදී මවින් පෙරේරාට උපහාර දක්වමින් ඔහුගේ සංගීත ජීවිතය ඔහුගේ ගී නිර්මාණ අගය කරමින් ඒ ගීත ගායනා කරමින් දේශන පවත්වමින් ඔහුට උපහාර වශයෙන් පවත්වන සංගීතමය විචිත්‍රාංගයක්. මේක ඇත්තටම ඉතාමත්ම සුන්දර අවස්ථාවක්. මේ ප්‍රසංගය සඳහා නැත්නම් මේ අවස්ථාව සඳහා මවින් පෙරරාගේ සමකාලීනින් වගේම නවකයින් ඔහුට ගීත ලියෝ ගීත රචකයින් ඔහු සංගීතවත් කළ ගීත ගැයූ ගායක ගායිකයන් වගේ විශාල පිරිසක් සහභාගි වෙලා හිටියා. ශාලාව අතුරු සිදුරු නැතුව පිරිලා තිබුණා. මේ අවස්ථාවට ඔය ගායකයින් වශයෙන් මට මතකයි ගීත ගායනා කළා ප්‍රියසූරිය සේන, එතකොට ග්‍රේෂන් ආනන්ද, වික්ටර් රත්නායකන් වගේ අය ගීත ගායනා කළා. එතකොට මේ ගීත වැඩියෙන්ම ගීත ගායනා කරේ බාහිර ශිල්පීන් තමයි. මට මතක හැටියට වැඩිය ගීත ගායනා කළේ නැහැ මවින් පෙරේරා. මේ ගීත ගායනා කරන ශිල්පියෙක් හැටියට මම කියන්නේ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකන් සහභාගි වුණායි කියලා. වික්ටර් රත්නායකයන් ඒ ගීත ගායනා කිරීමට ප්‍රථම පුංචි කතාවක් කළා. ඒ කතාව සම්බන්ධ වුණේ කිසියම් ගීත දෙකක් සම්බන්ධයෙන්. ඒ ගීතයක් මේ ඊයේ පෙරේදත් මම YouTube එකෙන් සවන් දෙනකොට මට අර කතාව මතක් වුණා. අර එදා කළුතර නගර ශාලාවේ ඒ මවින් පෙරරාගේ උත්සවයේදී වික්ටර් රත්නායකයන් මේ ගීතය සම්බන්ධයෙන් කරපු කතාව. මට ඒ කතාව මතක් වුණාම ඒක ඔබටත් කියන්න ඕනේ කියලා හිතුනේ. ඒ කතාව තුළ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා, බොහොම වැදගත් දේවල් තියෙනවා. ඒ කතාව තමයි දැන් ඔය 1960 අවසාන හරියේ 60 දශකයේ අවසාන හරියේ වික්ටර් රත්නායකයන් සහ මවින් පෙරරා දෙන්නම සංගීත ශාස්ත්‍රයට ප්‍රවිෂ්ට වෙන කාලේ මේ දෙන්නම ගායකයන් හැටියට එච්චර ප්‍රසිද්ධ නැහැ. දෙන්නම බොහොම දක්ෂ සංගීත ශිල්පී. ඔවුන් රජයේ සංගීත විද්‍යාලයෙන් අධ්‍යාපනය හමාර කරලා ගුවන්විදුලියේ වැඩසටහන් වලට ගුවන්විදුලියට සහභාගි වෙනවා. එතකොට තිබුණේ මේ රජයේ ගුවන්විදුලිය විතරයිනේ. ඔය කාලේ වික්ටර් රත්නායකයන්ගේ සංගීත වැඩසටහනකට මීගොඩ විල්සන් කියන දක්ෂ ගීත රචකයා ගීත දෙකක් ලිව්වා. ඒ ගීත දෙක ලියලා සංගීතවත් කිරීම බාර දුන්නේ මවින් පෙරේරාට. ගීත දෙක තමයි "සෝක සැනසුම් වේදනාවන් ආදරය පුරවාගෙන ඇගේ නිලපුල් දැස කඳුල ජීවිතේ මතු ආසන" ඒක ගීතයක්. අනෙක් ගීතේ "පාවේ වල ඈත කඳුවල". මේ ගීත දෙක කොච්චර ජනප්‍රියද කියනවනම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ කාලයේ ගීත ගුවන්විදුලියෙන් ආපු අපි වගේම වර්තමානයේත් මේ ගීත ඕනෑම කෙනෙකුට, අද ඉන්න කෙනෙකුටත් සමාජ මාධ්‍ය වලින් අහන්න පුළුවන්, හිතා ගන්න පුළුවන් ඒ ගීත දෙකේ ජනප්‍රියත්වය. දැන් මේ ගීත දෙක සඳහන් කරලා වික්ටර් රත්නායකයන් කිව්වේ මේ ගීත දෙක බැරි වෙලාවත් මට නොදී මර්වින් පෙරරාම ගායනා කළා නම් අද වික්ටර් රත්නායක කියලා ගායකයෙක් නැහැ. ඒ කතාව බොහොම අව්‍යාජ වගේම අවංක කතාවක් කියලා මට ඒ වෙලේ හිතුණා. මොකද දැන් මවින් පෙරරාටත් ගීත ගායනා කරන්න පුළුවන්නේ. ඔහුට ඕනම් ඒ ගීත දෙක තමන් තියාගන්න තිබුණා. මේක මම දැන් හදපු මෙලඩිය, මේගොඩ විල්සන්ට කියලා මේක මම ගායනා කරනවා කියලා. නමුත් එහෙම කරේ නැහැ. එතකොට ඒ ගීත දෙක ඒ තරම්ම ජනප්‍රිය වුණා. ඒ නිසා තමයි වික්ටර් රත්නායකයන්ට ශාස්ත්‍රීය නමක් ඇති වුණේ. ඔහු කිව්වේ ඒකයි. මේ කතාව තුළ අපිට පේන දෙයක් තමයි හුඟක් ඔය සංගීත අධ්‍යක්ෂවරු තමන්ට ගීත ගායනා කරන්න පුළුවන්කම තියෙන සංගීත අධ්‍යක්ෂවරු මෙහෙරි කටහඬක් තියෙන ආකර්ෂණීය හඬක් තියෙන සංගීත අධ්‍යක්ෂවරු තමන් හදන තනු වෙනත් ශිල්පීන්ට දෙනව ගායනා කරන්න. ඒ අය ඉතාමත්ම ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රිය වීමට ප්‍රධාන වශයෙන් මර ගායකයාගේ හඬ බලපානවා තමයි. නමුත් ගායනා කරන නම් ගීතයක් ලියලා ගීතේ සංගීතවත් කරලා තනුවක් හදලා දෙන්න බෑ. ඒ නිසා ඒකේ ප්‍රධාන වැඩ කොටස දෙනවනේ
සංගීත අධ්‍යක්ෂවරයාට. ඉතින් මේ වගේ ශිල්පීන් මවින් පෙර වගේම මේ රටේ තවත් අය හිටියා. අපිට සමහරලාවට හිතෙනවා, මමත් අහලා තියෙන ඔය සමහර සංගීත අධ්‍යක්ෂවරුන්ගෙන්, මේ ගීතය ඔබට ගායනා කරන්න තිබුණානි ඔබට ඉල්ලගෙන. එතකොට ඔවුන් කියන්නේ ඒක ඉතින් අපි එහෙම ඉල්ලන්න ගියේ නෑ, ඒ ගීතය තෝරාගෙන තිබුණේ අවල් ගායකයාමයි, ඉතින් මට තිබුණේ තනුව හදන්න විතරයි, ඒ නිසා ඉතින් මම එහෙම කරේ නෑ. සමහරලාවට මම ඒක ගායනා කළා නම් ඔයා ඔය කියන විදිහට මට ජනප්‍රිය වෙන්න තිබුණා කියන එක ඔවුන් පිළිගන්නවා. නමුත් ඔවුන් ඒ විදිහේ කැපකිරීම කරලා අනෙක් අය වෙනුවෙන් ගීත නිර්මාණය කරලා දීලා තමන් සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට පමණක් පැත්තකට වෙලා හිටපු දක්ෂ ගායකයින් අපි දන්නවා. ඒකයි මම මේ කතාව ඔබට වැදගත් වෙනවා කියලා කිව්වේ. හැමතිස්සෙම තමන්ට වඩා අනුන් ගැන හිතනවා. අනුන් ගැන හිතීම තුළ තමයි සංගීත ශාස්ත්‍රයට යහපතක් වෙලා තියෙන්නේ, සාර්ථක ගීත බිහි වෙලා තියෙන්නේ. මේක මම හදපු තනුව මේක බොහොම ලස්සනයි, මේකේ සංගීත සංයෝජනය බොහොම ලස්සනයි, ඒක නිසා මම තියාගන්නවයි කියලා එහෙම තියාගත්තා නම් සමහරලාවට අර ගීතයට යන කලකුත් නැහැ, අර ශිල්පීන්ට යන කලකුත් නැහැ. දැන් මවින් පෙරා ඒ ගීත දෙක ගායනා කළා නම් සමහරලාවට මවින් පෙරා ජනප්‍රිය වෙන්නත් තිබුණා, සමහරලාවට නොවෙන්නත් තිබුණා. එතකොට වික්ටර් රත්නායක කියලා කෙනෙක් බිහි වෙන්නෙත් නැහැ ඒ ගීත දෙකෙන්. එතකොට මවින් පෙරාට ඒකින් තනක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා වඩා සුදුසු දේ තමයි ඒ වෙලාවේ අනුන්ගේ දේ පැහැරගන්නේ නැතුව තමන්ගේ කාර්ය පමණක් කරලා ඔවුන් සංගීත ශාස්ත්‍රයට විශිෂ්ට සේවයක් කළා. ඔය උත්සවයේ කරන දවස්වල මවින් පෙරා මං හිතන්නේ එතකොට හොඳ නිරෝගී සම්පන්නව බොහොම හිටපු කාලෙක ඔහු බොහොම හිනා වෙලා ඒ කතාව පිළිගත්තා. මං හිතන්නේ විතරත්නායකයන්ගේ මේ කතාවට මුළු ශාලාවෙන්ම ප්‍රසාදය පළ වුණා. ඉතින් විතරත්නායකයන් කොච්චර දක්ෂයෙක් වුණත්, කොච්චර ශ්‍රේෂ්ඨී දැවැන්තයෙක් වුණත් ඔහු නිහතමානීව ඒ ප්‍රකාශය කළා කාගෙත් ඇස් වලට කඳුලක් එන මට්ටමට. ඉතින් අපේ ජීවිතයේදීත් අපිට ඔයගේ දේවල් සිද්ධ වෙනවා නේද? අපි අනුන් වෙනුවෙන් කරන කැපවීම සමාජලාවට සාර්ථකයි, අමරණීයයි. ඉතින් අන්න ඒකයි මට මේ සිද්ධිය ඔස්සේ කියන්න අවශ්‍ය වුණේ. අදත් මගේ මේ වීඩියෝ බලලා ඔබට පුළුවන් ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ෂෙල්ටන් මහසූරියා.